අපේ රටේ අද ඇති වී තිබෙන මේ අභියෝගාත්මක තත්වය අස්ථාවර තත්වය තව තවත් අස්ථාවර තත්වයකට ඒ වගේම අවාසනාවන්ත තත්වයකට මේ රට මංකොල්ලකරුවන්ගේ පාරාදීසයක් වෙන තත්වයකට පත් වෙයිද කියන හැඟීම අප තුළ ඇති වෙනවා මිනිසුන්ට අත්‍යවශ්‍ය දේවල් නැතිවීම නිසා කියන්නේ ජනතාව අත්‍යවශ්‍ය දේවල් නැතිවීමෙන් බරපතල පීඩනයකට පත් වී සිටිනවා ඒ පීඩනයත් එක්ක ඇති වී තිබෙන මානසික මට්ටම යටතේ ජනතාව ඕනෑ අතකට යොමු කරන්නට දක්ෂ කතිකෙයින්ට පුළුවන් කමක් තියෙනවා සමහර විට කපටි පුද්ගලයින්ට මේ තත්ත්වය ඕනෑ මතකට යොමු කරන්න පුළුවන් කම තියෙනවා නමුත් මේ අවස්ථාවේදී කතිකයෝ දේශකයෝ ප්‍රසිද්ධ ගුරුවරුයි කියාගන්නා පුද්ගලයින් ඉතා ප්‍රවේශමෙන් තමන්ගේ වචන පාවිච්චි කළ යුතුයි කියන එකයි මට කියන්න තියෙන්නේ මේ ළඟදී අපට අහන්න ලැබුණා දකින්නත් ලැබුණා එක්තරා ප්‍රසිද්ධ ගුරුවරයෙක් ආචාර්යවරයෙක් කරන දීර්ඝ ප්‍රකාශයක් සමහර විට එතුමා ඒ ප්‍රකාශය කරන්නේ මේ රටේ තිබෙන මේ කැළඹීම අභියෝගාත්මක තත්වය තුල වීරයෙක් වීමට කියලා කෙනෙකුට කියන්න පුළුවන් තවත් කෙනෙකුට හිතන්න පුළුවන් එතුමා පිටිපස සිටින කිසියම් පිරිසක් බලවේගයක් එතුමාව මේ ප්‍රකාශ කිරීමට ඉදිරියට තල්ලු කරයි කියලා හිතන්න පුළුවන් හැබැයි ලංකාවේ ආයතන ගැන කතා කරනවා නම් අපි දළදා මාලිගාව ගැන කතා කරමු මට කිසිම අයිතියක් නැහැ දළදා මාලිගාව කතා ගැන කතා කරන්න මට තියෙන එකම අයිතිය බෞද්ධ භික්ෂුන් වහන්සේ කෙනෙක් මම බෞද්ධ භික්ෂුන් වහන්සේ කෙනෙක් වීම පමණයි දළදා මාලිගාව කියන්නේ අපේ රටේ බෞද්ධයින්ගේ මුදුන් මල්කඩ මම මේ ජනප්‍රිය වචන යෙදුවේ මිනිසුන් තුළ අමුතු හැඟීමක් ඇති කරන්න නෙමෙයි අපේ රටේ තිබෙන අවුරුදු 2300ක ඉතිහාසයත් ඒ බෞද්ධ ඉතිහාසය සම්බන්ධ ස්ථානත් ගැන සලකනකොට දළදා මාලිගාවට විශේෂ තැනක් ලැබෙනයි කියන එක ගැන විවාදයක් නැහැ. දළදා මාලිගාවට විශාල මුදල් තියෙනවා ප්‍රමාණ තියෙනවා ඒ වගේම දළදා මාලිගාවට රත්තරන් තියෙනවා වෙන වෙන වටිනා දේවල් තිබෙනවා මේවා කොල්ල කාලා මිනිසුන් අතරට බෙදා දීලා මේ රටේ තියෙන ආර්ථිකය ගොඩනගන්න පුළුවන් කියලා මේ කතා කරන මම වුණත් කිව්වොත් මට ඒ අනුව ප්‍රශංසා කරන මා අනුව ගමන් කරන්න මා අනුව කියන දේ පිළිගන්න පිටිතක් ඇති කරගන්න බොහොම ලේසි. නමුත් මේක ඇත්ත හරියට නොදැන එහෙම කතා කිරීම වැරදි. දළදා මාලිගාව මේ රටේ විවිධ අවස්ථාවල මේ රටේ ඇතිවෙච්ච ප්‍රශ්නවලදී ජනතා පීඩනවලදී විශාල වශයෙන් ආධාර දීලා උපකාර කරන ආයතනයක් අපිට තාම මතක නැහැ අපේ රටේ මිනිස්සුන්ට තියෙන ලොකුම අවාසනාව තමයි ඊයේ වෙච්ච දේ අද මතක නැතිනවා නමුත් අපි එහෙම අමතක කරන්න හොඳ නැහැ අපිට සුනාමි කාලේ තාම මතකයි සුනාමිය අපිව සම්පූර්ණයෙන්ම පෙරලාගෙන ගිය අපි බලාපොරොත්තු නැති වෙලාවකදී අපිව වට්ටපු මහා ව්‍යසනයක් ඒ ව්‍යසනය වෙලාවේදී මා ඉතා හොඳින් දන්නවා මා ඒ ඇතුලේ කෙනෙක් නොවුනත් ඉතා හොඳින් දන්නවා දළදා මාලිගාව ලක්ෂ ගාණක් නෙමෙයි මිලියන් ගාණක් මුදල් වියදම් කළා ගෙවල් හැදුවා පාසල් අලුත් වැඩියා කර දුන්නා ආධාර දුන්නා විවිධ පළාත්වලට ආධාර යැව්වා විවිධාකාරයෙන් උදව් කළා ඒ වගේම මම ඉතාම හොඳින් දන්නවා ලංකාවේ ඇතිවෙච්ච වෙනත් බොහෝ වැසනවලදී ගම් වතුර වගේ දේවල් වලින් මිනිසුන් අනාථ වෙච්ච අවස්ථාවල බොහෝ උදව් කළා ඒ වගේම දළදා මාලිගාව මුල් වෙලා
ගොඩනගපු පාසල් තියෙනවා. ඒ වගේම පාසල් පවත්වාගෙන යාමට උපකාර කරනවා. ඒ වගේම ශිෂ්‍යත්ව දහස් ගාණක් මේ දීමේ කටයුතු දළදා මාලිගාවෙන් සිදු වෙලා තියෙනවා. මම කියන්නේ මේ දළදා මාලිගාවේ ඉන්න හැම දෙනාම සුද්ධවන්තයෝ, කිසිම අඩුපාඩුවක් නැතුව ඒ ස්ථානය පවත්වාගෙන යනවා. ඒකල අඩුපාඩු තියෙන්න පුළුවන්. නමුත් මේ වගේ අතිශයින්ම උදාර සේවාවන් සමූහයක් කරනවා. ඒ වගේම දළදා මාලිගාව මුල් වෙලා විදේශ ආධාරත් ලබාගෙන විශ්වවිද්‍යාලයක් ආරම්භ කරලා තියෙනවා. ඒ විශ්වවිද්‍යාලය මගින් ශිෂ්‍යත්ව දීමෙන්, ඒ වගේම ඉතාම පහසුවෙන් ශිෂ්‍යයන්ට ඉගෙනීමට බෞද්ධ දර්ශනය, ඒ වගේම බුද්ධ ධර්මය වැනි විෂයන් ඉගෙනීමටත්, අපේ සංස්කෘතිය හැදෑරීමටත් පුළුල් පාඨමාලාවක් යටතේ ඉගැන්වීම් කරනවා ඒ විශ්වවිද්‍යාලය මගින්. ඒ තුලින් උපාධි ලබාගෙන තමන්ගේ කාර්යයන් සම්පූර්ණ කරගත්ත, ඒ වගේම ජීවිතය සාර්ථක කරගත්ත විශාල පිරිසක් ඉන්නවා. ඒ කාර්ය දැනටත් මාස්පතා ලක්ෂ ගණනක මුදලක් වැය කරමින් ඒ කාර්ය තිත කරනවා. ඉතින් ඒ ඇරුණාම විහාරස්ථානවල අඩුපාඩු සකස් කිරීමට, භික්ෂුන් වහන්සේලාගේ ඕනෑපංකම් සකස් කිරීමට දළදා මාලිගාවෙන් අති විශිෂ්ට සේවයක් සිද්ධ වෙනවා. ඉතින් මේ කිසි දෙයක් ගැන කල්පනා නොකර, මම හිතන්නේ මේ අපේ ජනප්‍රිය දේශකතුමා මේව නොදන්නවා කියලා, පොඩ්ඩක් ඔයලා බලවනම් මේව දැනගන්න පුළුවන්. එහෙම තියේදී දළදා මාලිගාවේ ලොකු මුදලක් තියෙනවා, රත්තරන් තියෙනවා, ඒවා අරගන්න ඕනේ බලෙන් හරි, ඒවා පැහැරගන්න ඕනේ කියන විදිය හැඟීමක් ව්‍යංගයෙන් හරි දෙනවා නම් ඒක ඉතාම භයානකයි. මේ රටේ ජනතාව අතර සුළු පිරිසක් හරි ඒ වගේ තැන් කොල්ලකණ්ඩ පෙළඹුණොත් අපි කොහටද ඉදිරියට යන්නේ කියන එක විශාල ප්‍රශ්නයක් වෙනවා.